ජනාධිපතිවරණයේ තව දවස් දෙකකින් මැතිවරණ කොමිසමේ බලය ලැබෙනවා කැඳවන්න. අටවන ජනාධිපති විවිධ උගුල් අටවනවා. තව දවසක් හරි නිකමට හම්බෙච්ච ජනාධිපතිකම කාලය වැඩි කරගන්න පුළුවන්ද කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලිව අවස්ථා තුනකදී තීන්දුව දීලා තියෙනවා මේ මැතිවරණය ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු 5යි කියලා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත වෙලත් අවුරුදු 9ක්. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාවක් හෝ යම්කිසි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වූවයින් පසුව කථානායක අස්සම් කරයින් පස්සේ ඒක නීතියක් වෙලා තියෙන්නේ. වෙනස් කරන්න බෑ කාටවත්. ඉතින් මේ ජනාධිපතිතුමා දැනගන්න ඕන එයා ඉලෙක්ටඩ් ජනාධිපති කෙනෙක් නෙමෙයි සිලෙක්ටඩ් ජනාධිපති. එයාව සිලෙක් කරේ ගෝඨාභය කොටේ අදින්න. දැන් කොටේ ඉවර වුණාම යන්න ඕන. කවුරු එක්කද දැන් ඉන්නේ බලය වෙනුවෙන්? මේ ඊයේ පෙරේදා ගිහිල්ලා රත්තරම් മന്ത്രിතුමාගෙන් අවසරයි කියලා රෝහිත අබේ ගුණවර්ධනගෙන් අවසර ගන්න. හරිද? ඉන්නේ මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රසන්න රණතුංග. දැන් එටනිද්දට මිතුරු ජොකිය ටිකක් මේ රට බංකොලොත් කරපු, මේ රටට විනාශ කරපු, මේ රටේ නිෂ්පාදනය අඩාල කරපු, මේ රටේ දේපළ සොරා කාපු මේ ත්‍රාඩ සෙට් එකත් එක්ක තමාගේ බලය වෙනුවෙන් ඉන්න. මොන ලැජ්ජාවක්ද කියලා මන් දන්නේ කමන්නේ. ඉතින් මේ ඔක්තෝබර් 5 වෙනකන් ඔය ආතල් එක ගන්නකෝ. මේ රටේ ජනතාව අරගල කරන්නේ නැතුව, වැඩ වර්ජන කරන්නේ නැතුව, උද්ඝෝෂණ කරන්නේ නැතුව බොහොම ඉවසීමෙන් ඉන්නේ. තමන් විඳින දුක පිළිබඳව තියෙන වේදනාව ප්‍රජාතන්ත්‍රවාදීව පිට කරන්න. ඒක මං කොල්ල කන්නේ, ඒක උදුර ගන්න ඉඩ දෙන්න බෑනේ. ඉතින් මේ වැඩ වර්ජන කරන්නේත් මේ ජනාධිපතිතුමාට උමනා කරන විදිහට. දැන් ජනාධිපතිතුමාගේ දැන් මෙහෙමනේ ඕවා. ඉතින් රතු වලි පැටව, කොළ වලි පැටව එකතු වෙලා කරන දේවල් නේ ඕවා.